කොළඹ කොම්පඤ්ඤ වීදියේ ඉදිකළ නවීන මහල් නිවාස සංකීර්ණයක් අක්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ජනතා අයිතියට පත් කළා. කොම්පඤ්ඤ වීදිය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ක්‍රියාත්මක මෙම මහල් නිවාස සංකීර්ණය සඳහා වැය කළ මුදල මිලියන 7000ක්. එය නිවාස 626කින් සහ වෙළඳ සැල් 120කින් සමන්විතයි. මැලේ වේදිය, ජාවා වේදිය, ග්ලේනි වේදිය යන ප්‍රදේශවල අඩු පහසුකම් ඇති ජනතාවට මේ නිවාස ලබා දී තිබෙනවා. විවෘත කිරීමේ අවස්ථාවට මෙරට ඉන්දිය මහ කොමසාරිස් තරන්ජිත් සිංහ සන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මිත්‍රවරුනි, පාස්කු ප්‍රහාරමාලාව ශ්‍රී ලංකාව සමග අපගේ සංවර්ධන හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කිසිදු ආකාරයකින් බාධාවක් වී නැහැ. ඇමරිකානු ඩොලර් මිලියන 90ක ඉන්දිය සහනනය පහසුකම් යටතේ මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගයේ වැඩදුණු කිරීමේ කොන්ත්‍රාත් කිවිසුමට අප මෑතකදී අත්සන් කළා. එවගේම ඉන්දිය ප්‍රධානයක් යටතේ හඳුන්වා දුන් ගිලන්රථ සේවය මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල නොමිලේ ලබා දෙන සේවයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. දැන් ඉන්දියාවේ ජාත්‍යන්තර රෙදිපිලි කොළඹට අපනයන කෙරෙනවා. ඉන්දිය සංචාරකීන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙමි සිටිනවා. එවගේම ජාත්‍යන්තර සැපයුම් සේවා සමුළුව වැනි විවිධ අවස්ථාවලට දැන් අපේ ව්‍යාපාරිකින් සහභාගී වෙමින් සිටිනවා. මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ අපි පසුබට වුණේ නැහැ. ඒ සංවර්ධන ඉදිරියට ගෙනිච්චා. බෝම්බ පිපිරීමෙන් පස්සේ අපිට ජාත්‍යන්තර වෙළඳපොලේ ඩොලර් මිලියන 1000කට වඩා අරගන්න අවස්ථාව ලැබුණා. දැන් ජපාන් බැඳුම් කර වෙළඳපොලේ ඩොලර් මිලියන 500කින්වත් සමුරායි බැඳුම් කර ගන්නට යනවා. කොච්චර බැඳුම් ඇහුවත් අපි ප්‍රතිඵල ගෙනත් දුන්නා. දැන් එතනින් ඉදිරියට අපි යන්න ඕනේ. දැන් තියෙන ඊළඟ අදිරියට යන්න. ඊළඟ අවුරුදු 5ේදී මේ වැඩසටහනේ දෙවුවාම ණය ගැන කිසිම බයක් නැතුව ආඩම්බරෙන් ණය ගෙව්වා කියලා ආපහු ප්‍රකාශ කළා අපිට ඉදිරියට යන්න පුළුවන්. හැම අභියෝගයකට මූණ දීලා අනාගතයට හදන්න පුළුවන් මේ ආණ්ඩුව විතරයි කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. මේක දාලා දුවලා ඉන්නවනේ. ණය ගන්න බෑ කියලා අපි ඡන්ද හදන්න යන්නේ. අපි මේ වැඩ කටයුතු ඉවර කළා තමයි අපි ඡන්දවලට යන්නේ.